ජනාධිපති වරණයෙන් පසුව සමගි ජන සන්ධානයේ නියෝජිතින්ගේ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්තුණා. දැන් මොකෝ දැන් ගත తీරනේ මොකෝ මොකද කරන්නේ කාත් එක්කද සන්ධානගත වෙන්නේ? නෑ සජබේ සජබේ. සජබේ පරාදයිනේ දැන්. නෑ පරාද නෑ. ජනාධිපතිකම ගත්තේ නැතුවට අපි හොඳටම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා අපි දැස්. පරාජය වෙන්නේ හේතුවක් නායකතුමා කියනවාද? බහුතරයක් පානිමාවට දුන්නා. අපි දෙවනුව ආවා. ජනතාවගේ තීන්දුවට හිස නමනවා. ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙනවද ආණ්ඩුව කරගෙන යන්නේ? අනිවාර්යයෙන්ම රටේ ජනාධිපතිවරයෙකුට අපි සහයෝගය දිය යුතුයි. රටට සහයෝගය ලබා දෙනවා. අපි හැමදාම මේක කරා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මේ නායකත්වය හොඳයි. හැබැයි අපිට අලුතෙන් කල්පනා කළා අලුත් ක්‍රමවේදයකට දේශපාලනව මේ ගමන ගියොත් අපිට පුළුවන් යම්කිසි ජයග්‍රහණයක් ලබා ගන්න ක්‍රමේ සම්පූර්ණ වෙනස් කිරීමක් ඡන්දයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ කරුණු කාරණා මතක තියාගෙන අපි කටයුතු කරොත් හොඳයි කියන එක තමයි මේ අවස්ථාවේ. කොතනද වැරදුනේ? වැරදුනේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාවලින් නෙමෙයි දැන් අනාගතයේ වැදගත් වෙන්නේ. මේ රටේ මිනිස්සු කල්පනා කරන විදි ක්‍රම වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි අවශ්‍ය කරන මේ වෙනස්කම් ටික අපි කරගත්තොත් මම හිතන්නේ අපිට පුළුවන් කියලා හිතනවා. ඒ වගේම විශේෂයෙන්ම ඉදිරිමැති වර්ණේ ඉතාම වැදගත් වෙනවා. දැන් සම්දානේ කැඩේද මොකද වෙන්නේ? එකමුතු ඒ විදිහටම තියෙනවා. අපි ඉදිරිමැති වර්ණය සම්දානයක් විදිහටම තරඟ කරනවා. නොරොක්කලානේ නිදි මරලා මහන්සි වෙලා කවුන්ටින් ගිහිල්ලා ටයර්ඩ්. දැන් පරාජය කොහොමද දකින්නේ? නැහැ ඉතින් දේශපාලනයේ ජය පරාජය අපි දෙකම දරා ගන්න ඕන. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. අපේ ජනතාව අපි කියන විදිහට ඡන්ද දෙම්මා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට ඉදී මා මෙතනනවා. ඒකට අපි තරඟ කරලා සූදානම් වෙනවා. නායකතුමා මොකද කිව්වේ? නායකතුමා මොනවද කියන්නේ? නායකතුමා අපි කියනවා. නායකත්වේ වෙනසක් කිසිම වෙනසක් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රටේ ජනතාව. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් හදලා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශක්තිමත් වූ ඉදිරිපත් වෙනවා. පරාජයෙන් පස්සේ අපි හොඳරන්නේ. අපි නම් පෙරදිලා කියලා මොනවත් පේනවද නැහැ නේද? පැහැදිලිවම පේනවා. අනේ බලයන්. අනිත් අයට වඩා හොඳ සහෝදර නැද්ද ඔල්ලි? ඒකනේ උඹලා දන්නවනේ. අපිට වෙච්ච අඩුපාඩු අවබෝධ කරගනිමින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක්. ජයග්‍රහණයක් ලබා ගැනීම තමයි අරමුණ. අපි හිතමුකෝ අපි 114ක් 15ක් ගත්තා කියලා. අපි දෙනවා ඒගොල්ලන් නිශ්චිත කාලයක් වැඩ කරන්න. ඒක තමයි මගේ නම් අරමුණ. ඉතින් හැබැයි අපි සුබපතනවා අනුර කුමාර සාරි මහත්මයාට. ඒ වගේම හිතරී දෙමක් සිදු වුණා නම් කාට හරි ඕනම අපේක්ෂකයෙක්ට ඒ ඡන්ද කාලේ අපි කිව්ව දේවල් වලට ඒ සම්බන්ධයෙන් අපි සමාවචනය කරනවා.